මම යන්නේ පොළොන්නරුව නගරයේ සිට මනම්පිටිය නගරයේ පැත්තට යන්නේ විශේෂ පුද්ගලෙක් හම්බ වෙන්න ඔබ විනාඩි කිහිපයක් රැඳී සිටියොතින් ඔබට දැනගන්න පුළුවන් අපි ජීවත් වෙන්නේ මොන වගේ රටකද කියලා
ගොයන් කපන මැෂින් එකක්. ඒකේ තියෙන සියලුම උපාංග මම ගලවලා තියෙන්නේ. එතකොට අලුතෙන් අපි මැෂින් එකක් ගත්තත් අපිට පුළුවන් මේ මැෂින් එක කියන්නේ අපි මාසෙ ගොයන් කපන වැඩේ කරන්නේ. මේකෙදි කරන්න පුළුවන් තව මාසයක් වැඩ කරන්න පුළුවන් මේ කුඹුරු නියර කපන එකයි. ඊට පස්සේ මේක විශේෂත්වයක් තියෙනවා. මේකේ පුළුවන් කොයිදේද කොම්පෝස්ට් අපි පොහොර පාවිච්චි කරනකොට මේකෙන් පුළුවන් ලියදි ටික මට්ටම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි කොම්පෝස්ට් පොහොර යාන්ත්‍රිකව ඉක්මනට යොදන්න පුළුවන්. ඒක ලොකු පිළිවෙයක් ඉතුරු වෙනවා. එතකොට වැඩ දෙතුනක් කරන්න එපා. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා. මේ අලුතින් උපාය එක් කරපු උපාංග. එතකොට මේකෙන් අපි වටර් ස්ප්‍රේ කරනවා කියලා කමක් නැහැ. ඒක ෆිල් දෙකින්ම ගන්න, ඒ කියන්නේ කුඹුරෙන්ම ගන්න වතුර ටික අපිට පුළුවන් මේකේ මේ ටික ලිස්සන සත්‍ය ඇති කරගන්න. ඒක විශේෂ තෙල් වර්ග මොකවත් යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මේ ටික රිසල්ටෙන් මේ මම අලුතින් මේ කපල් කරලා තියෙනවා. අලුතින් හයිඩ්‍රොලික් පම්ප් එකක්. ඒ කියන්නේ ප්‍රධාන මැෂින් එකට සම්බන්ධයක් නැහැ. මේ ප්‍රධාන ප්ලේට් එක ගලවලා අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. මම කිව්වා අර කලින් කිව්වා වගේ මොකද්ද මේ කුඹුරු ලියද්දි ලෙවල් කරන්න. ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. අපේ මිනිස්සු වටින් එක වෙන්නේ නැහැ. ඒක ජලය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක වදාවට හරි පෝෂණය හම් වෙන්නේ නැහැ. ඒක අපිට මේ නියර රහින ගාම මේ වැඩේ කරන්න පුළුවන් කුඹුරු වල ලියද්දි ලෙවල් කරලා දාන්න. එතකොට ප්ලේට් එක ගලවලා පුළුවන් අපිට ඒ දේ කරන්න. ඊට පස්සේ කුඹුරු මඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩොන් පෝස්ට් එක අපිට මේ ස්ථානයේ අපි තියලා තියෙන්නේ. වසර ගණනාවකට ඉස්සෙල්ලා ජානක කියන චරිතයක් ලංකාවේ පිළිගෙන පිළිවෙනවා මේ නියර කපන මැෂින් එකක් හදුවා කියලා කියාගෙන. ඕකට එක ලොකු කතාන්දරයක් තියෙනවා. මම දැන් නවනිෆම් කරන්නේ මොකිසමත් ජානකව අරගෙන නවනි මේ ජානක හදපු නියර රහින මැෂින් එකත් අරගෙන අපි ලොකු ගමනක් ගියා. ඒ නියර රහින මැෂින් එකත් එක ලොකු කතාන්දරයක් තියෙනවා ලංකාව ඇතුලේ. ඒතර නියර රහින මැෂින් එකේ නියම හිමිකරු කවුද කියලා අපිට හොයාගෙන යන්න සිද්ධුනා නවනිෆම් කරන්නේ කොමිසමකට කාලෙකට ඉස්සෙල්ලා. ජානකව අද අපිට හම්බ වෙන නියර රහින මැෂින් එකෙන් ඉස්සරහට ගිහිල්ලා අලුතෙන් නිර්මාණය කරපු උපකරණයක් නැත්නම් යන්ත්‍රයක් ලංකාවට අඳුනලා දෙන්න තමයි නවනිෆම් කරන්නේ කොමිසමත් එක්ක ජානක ආයෙ සම්බන්ධ වෙන්නේ. ජානක මෙහෙම දෙයක් තියෙනවා ලංකාවේ සාමාන්‍යයෙන් ලංකාවේ පිළිගැනීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ යන්ත්‍ර හදන්න බෑ, වාහන හදන්න බෑ. ඒ වගේම තමයි වාහනයක් හදනවා නම් වාහනේ හදන්න පුළුවන් වෙන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකුට. ඉංජිනේරුවෙක් වෙන මමත් හිතනවා දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉංජිනේරු වෘත්තිය පිළිබඳ යම්කිසි දැනීමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ, නැත්නම් උපාධියක් හදාගන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. උපාධියක් හදාගන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ මේ වගේ යන්ත්‍රයක් හදන්න. මේ අදහස් මේ ලංකාවේ මිනිසුන්ගේ හිත මත එල්බගෙන ඉස්සල ඇතුළට ගිහිල්ලා තියෙන මේ අදහස් මම හිතන්නේ අපි රටක් විදියට වෙනස් කරගත යුතුයි. මම ජානක ගැන විස්තර කරනවට වඩා මම හිතන්නේ ජානකට පුළුවන්කම ලැබෙයි ජානක මෙතෙන්ට ආපු ගමන කොහොමද කියලා ඔබට තේරුම් කරලා දෙන්න. අධ්‍යාපන සුසුකම අවශ්‍යයි. නමුත් මම හැමදෙස්සෙම කියන දෙයක් තමයි අධ්‍යාපන සුසුකමට එහා ගිහිල්ලා තියෙන අත්දැකීම් සහ සමාජයේ ලබන අත්දැකීම්, ගෙදර දුරේදී කුංචි යකඩ කෑලි ටිකක් එක්ක ලබන අත්දැකීම් එමට වටිනවා. යම්කිසි නව නිර්මාණයක් කරන්න අලුත් නිර්මාණයක් ලෝකෙට අඳුනලා දෙන්න මම හිතන්නේ අධ්‍යාපන සුසුකමට වඩා ගොඩක් වෙයි අත්දැකීම් කියන එක වටිනවා. ඒකට තියෙන හොඳම උදාහරණේ තමයි ජානක. මම හිතන්නේ මම ජානක කියන්නේ කවුද කියලා තේරුම් කරලා දෙනවට වඩා ජානකගේ යන්ත්‍රය ගැන අපි වෙනම හැඳින්වීමක් කරමු. ජානකගේ කටහඬින්ම නමුත් ජානක කවුද කියන එක ජානකගේ කටහඬින්ම අපි ගන්න උත්සාහ කරමු. ජානක කියන උඹ බලන්න ජානක කියන්නේ කවුද කියලා. මම ජානක ගුණවර්ධන. මම ඉපදුනේ රත්නපුරේ. ඊට පස්සේ මම මගේ ගමවල කොත්මලේ තමයි ඊට පස්සේ පදිංචි වෙලා ඉන්නේ හිටියේ. ඊට පස්සේ මම කොත්මලේ ජාතිකාන්තයට ජාතික පාසලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ හැදුනා මධ්‍යම විද්‍යාලයේ කෘෂි කර්මයේ ප්‍රස්පල ඉගෙන ගත්තා. ඊට පස්සේ මම සහකාර වතු අධිකාරී වෙලින් ඉන්නේ තේවතු වල හිටියා.
ඊට පස්සේ තමයි මම මේක පටන් ගත්තේ මේ යාන්ත්‍රික පොඩි කාලේ පොඩි අවශ්‍යතාවයක් තිබ්බා ඊට පස්සේ මම බැලුවා මේ ලංකාවේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ඒ ප්‍රශ්න බලනකොට මම මෙන්න මේක පොඩි මැෂින් එකක් හදලා ඒක නම් ලොකු දැනුමක් තිබ්බේ නැහැ මම මට අවශ්‍ය දැනුම ප්‍රමාණය මම එක එක ස්ථාන වලින් එතකොට අවශ්‍ය ප්‍රමාණය යන්ත්‍ර නිර්මාණය කරන්න මම මේක දැනුම හදාගත්තා ඒ දැනුම හදාගෙන මට උවමනාවක් තිබ්බේ අතන සාධික තත්ත්වයක් නෙවෙයි මට මේ ප්‍රායෝගික මැෂින් මේවා හදන්න ඊට පස්සේ අවුරුදු 10කට 12කට කලින් මම මේක පොඩි මැෂින් එකක් හදුවා ඒ හදලා ඉවරලා ඒක මම පේතුම් බලපත්‍රය ගත්තා පේතුම් බලපත්‍රය තියෙන මේ මේ මැෂින් එකේ මට ඊට පස්සේ මම මේක කරලා තියෙන ඊට පස්සේ මම තවදුරටත් ගියාම පස්සේ මම මේ මැෂින් එකේ තත්ත්වය එනකොට තව මැෂින් 28ක් වගේ දේවල් හදලා තියෙනවා කුසිකර්මයට මැෂින් 6ක් 7ක් වගේ හදලා තියෙනවා ඒ පීන එකට ඊට පස්සේ මේ වැඩියෙන් මම කරලා තියෙන මේ කුසිකර්මික මේ ඊගල් වගාවට මම ජීවිත ජීවත් වෙන්නේ වනම් පිටියේ එතකොට මම මෙහෙට ආවෙ දැන් අවුරුදු 10ක් විතර වෙනවා ඉතින් මේ එනකොට මේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද අපේ නිෂ්පාදන महापरिमाण सुपरिमाणी එතකොට මේක ඉතාම සරලයි මේක අපිට මම පැහැදිලි කරලා තියෙන මේ යන්ත්‍රයේ මේ තියෙන සරලකම එතකොට අපේ මිනිස්සුන්ටත් පුළුවන් එතකොට අපේ ගොවියන්ටත් පුළුවන් අපිට නිෂ්පාදනයේ IT ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අර සර් කිව්වා වගේ මේ මොකද්ද අපේ අපේ අපිට බෑයි කියලා කියන දේවල් අපි දැන් කරලා තියෙනවා අපි කරලා පෙන්නලා තියෙනවා ඉතින් අපිට අතරම් පැහැදිලිව මේ මේ දේවල් කරන්න පුළුවන් මගේ පිටියෙන් මේ මං ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා මං හිතනවා ඉතින් ඊට අවතරව මේ ඉදිරියේදී තව ඒ කියන්නේ කොමර යොදන්න කොම්පෝස්ට් කොමර යොදන්න පැල වෙනම පාවිච්චි කරන්න ඊට පස්සේ පාරම්පරික අපේ ක්‍රම තිබ්බා මේ ක්‍රම ක්‍රමයක කරන මැෂින් කීපයක් ඉදිරියේදී මෙතන මෙතන හැදෙනවා මේ මැෂින් එකේ විශේෂත්වයක් තියෙන මේක අපි නියදී ලෙවල් කරගන්න පුළුවන් ඊට පස්සේ කොම්පෝස්ට් කොමර මේක සමානුපාතිකව දාන්න පුළුවන් ඊට පස්සේ ඒකට අමතරව උඹුරු වල නියන කපලා නියර බදින්න පුළුවන් මේ තාක්කල් සාම්ප්‍රදායික අවුරුදු 1000ක 1500ක තිබ්බ ක්‍රමවේදේ වෙනස් වෙනවා අපි මේක මඩ කරන්නේ නැතුව තමයි ඕනම ෆීල්ඩ් එකකට දාන්න පුළුවන් වෙන තමයි මේක මේ ට්‍රැක් ලයින් එකක් තියෙන්නේ මේ ට්‍රැක් ලයින් එක ඕනම ෆීල්ඩ් එකකට අපිට දාන්න පුළුවන් එරෙන්නේ නැතුව එතකොට උඹුරු හාන්නේ නැතුව හාන්න නැතුව තමයි අපි මේ දේ කරන්නේ එතකොට අපිට විශාල වතුර ප්‍රමාණයක් ඉතිරි වෙනවා කලින් සඳහන් කරලා තිබුණා මේ සමාජ වැඩසටහන් වලදී අපිට කන්න තුනකට වගේ දෙයකට යන්න වෙනවා මේ තියෙන අවශ්‍යතාව එක එතකොට දැනට ලංකාවට ගෙනත් තියෙන මැෂින් තියෙනවා මේ මැෂින් එක අපිට පුළුවන් පව කාර්තවයකට යොදාගන්න. ඒක මේක මම කිව්ව ගොයන් කපන මැෂින් එකකට මේවා කරලා තියෙනවා. ඒක ටැක් රේට් මේක අපි හැදෙනවා. බොක්ස් කැටියන් රේට් හැදෙනවා. ලෝඩ් රේට් හැදෙනවා. ඒ වගේ පොඩි පොඩි මැෂින් වලට මේක හැදෙනවා. මේ හැදුනාන් පස්සේ අපිට අලුතෙන් ආයෝජනය කරන මැෂින් එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ මැෂින් එකම තවත් කාර්තවයකට මේ අමාරුම කාර්තවයට පාවිච්චි කරලා රුපියල් 6500ක 7000ක වගේ ලාභයක් ගන්න පුළුවන්. ඒක අස්තරයකට අපේ ගොවියන්. එතකොට මේ නියදම අඩු කරපුවාන් පස්සේ අපේ ගොවියෝ ලොකු දැනකටයි කියලාම විශ්වාස කරනවා. මේක ඉතාම මේ ප්‍රායෝගික කියන්නේ මේක කිසිම දෙයක් හංගලා නැහැ. ඉතාම සරල යන්ත්‍රයක්. අනිත් දේවත් එහෙම තමයි ඒ විදිහටමයි හැදෙන්නේ. ඉතින් මේ බොහොම සතුටුයි මේ මාව හොයාගෙන ඇවිල්ලා මේ 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 වගේ නම් නාම විකෝසයිස් කරේ මම විදිහට දැක්කමයි මේ උදේ පාන්දර මේ හොයාගෙන ඇවිල්ලා මාව ඇඟට හඳ ගහලා මේක මේ දේ කරලා ඉන්න ජානක මේ දේ අපි මෙහෙම කරන්න ඕනේ කියලා මට කියන්නේ ලොකු ශක්තියක් මං හිතන විදිහට කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් මම දැක්කු එකම නිලධාරිතුම මම ඒක අනිවාර්යෙන් කියන්න ඕන. මොකද හේතුව මේ සර් ඉදරම මෙතන ඉන්න සර් මම සර් ගාවට මම යනකොට මම කිව්වේ මේක පොඩි මැෂින් නේද අවුරුද්දට කලින් මගේ වැඩසටහනක් කරන්නේ. නමුත් මගේ අවුරුද්දට තුල මම පෙන්නලා තියෙනවා නෑ ඊට වඩා මහා පරිමාණ තත්ත්වයක කවුරුටි බෑ කියන මහා පරිමාණ සමාගම් බෑ කියනවා මෙන්න කරලා තියෙනවා. මේක අපි ඉදිරියේදී වාණිජික ක්‍රම මේක අපේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන්. මේ මැෂින් එක තාම රස්නේ. මේ මැෂින් එක තාම රළුයි. ජානකගේ මූණ බැලුවට පස්සේ ඔබට පේයි ජානකයි මමයි ඉන්න තැන ඒසි කරපු කාමරයක් නෙමෙයි. ජානකේ කතාවෙතුලදී ජානක කිව්වා ජානක ඉංජිනේරුවෙක් නෙමෙයි කියන එක. ජානක ගණිතය හදාරලා ඉංජිනේරුවරයෙක් බවට පත්වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. ජානක හදාලා තියෙන කෘෂිකර්මාන්තේ. හැබැයි ඒ කෘෂිකර්මාන්තේ ඇතුලේ ජානක ඉගෙනගත්ත දේවල් එමටයි. මම හිතන්නේ ඉංජිනේරුවරයෙක් විශ්වවිද්‍යාලයක් ඇතුලේ අවුරුදු 4ක් ඉගෙන ගන්න දේට වඩා වැඩි යමක් ජානක තමන් අවට හිටපු පරිසරයෙන් ඉගෙනගෙන තියෙනවා. ජානකරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මේ මැෂින් එක හරිම සරලයි. නමුත් මේ මැෂින් එකක් මේ තත්ත්වයට පත් කරන්න මං හිතන්නේ ඒ වගේ සරල අදහසක් ප්‍රමාණවත් වෙයි කියලා. ජානකගේ අදහස් ඉතාමත්ම කාලෝචිතයි. ඒ වගේම හරිම ගැඹුරුයි. අපි මාස් කන්නයක් විතරක් වගා කරන රටක දෙකන්නේ වගා කරන්න හිතන රටක ජානක හිතන කන්න තුනක් වවන්න ඕනේ කියලා. ඒතර මෙන්න මේ අදහස් තමයි නවනිපම් කරුවන් විදියට ඔබ සතු තිබිය යුතු වෙන්නේ.
එකිනෙකා තම තමන්ගේ පටු බලාපොරොත්තු වලට යන්නේ නැතුව අපිට හැකි පමණින් මේ රට වෙනස් කරන්න උදව් කරන්න පුළුවන් නම් මේ රට අනිවාර්යයෙන්ම වෙනස් කළ හැකි වෙනස් කළ යුතුයි අපි බලාපොරොත්තු තියාගනිමු